දවසක් ඒවා යාළුවෝ සියලුම දෙනාට අදත් ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ DNTV වෙතින් ගෙන අලුත්ම වීඩියෝ එකක් සමගින්. අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ යාළුවනේ, ඔයා දන්නේ එක භාෂාවක් නම් තවත් භාෂාවක විතරක් දන්න ඔයාගේ යාළුවෙකුට මැසේජ් එකක් යවන්න කොහොමද කියන එක. උදාහරණයක් විදිහට ඔයා දන්නේ සිංහල නම් ඔයාගේ යාළුවා දන්නේ දෙමළ විතරක් නම් ඔයා සිංහලෙන් මැසේජ් එකක් ටයිප් කරලා ඒක එයාට තේරෙන විදිහට එයාගේ දෙමළ භාෂාවෙන්ම එයාට මැසේජ් එක යවන විදිහ ඔයා දන්නවද? මීට කලින් දැනගෙන හිටියේ නැහැ කියලා තමයි මමත් දන්නේ. හරි යාළුවනි, ඒක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. මේකේ ගොඩක් දේවල් තියෙනවා. මේකේ මේ ඇප් එකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඉතින් අපි එකින් එක බලමු මොනවද ඔයාට වැදගත්ම දේවල් තියෙන්නේ කියලා. මූලිකම කාරණේ ඔයා ඉංග්‍රීසි දන්නේ නැහැ කියන්නකෝ. ඒකට නම් මේ ඇප් එක හොඳටම ඔයාට වැදගත් වෙයි. ඕනම කෙනෙකුට ඔයා දන්න සිංහලෙන් ටයිප් කරලා ඉංග්‍රීසියෙන් යවන්න පුළුවන් ඇප් එකක්. ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඕනම භාෂාවකින් යවන්න පුළුවන්. හරි, අපි මේ මොනවද කරන්න තියෙන්නේ කියන එක වීඩියෝ එකට ගිහිල්ලා බලමු. යාලුවනි, මුලින්ම වාට කරන්න තියෙන්නේ මේ ඇප් එක වාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට වාට කරන්න තියෙන්නේ වාගේ ෆෝන් එකෙන් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ඒකේ හයි ට්‍රාන්ස්ලේට් කියලා ටයිප් කරන්න. ඊට පස්සේ වාට මේ ස්ක්‍රීන් එකේ පේනවා වාගේ අයිකන් එකක් එක්ක පෙනේ. එහෙමත් නැතිනම් වාට මේක ටයිප් කරලා හොයාගන්න තේරෙන්නේ නැති කෙනෙක් නම් මම පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් ටැබ් එකේ හරි මේකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක දාන්නම්. වාට තියෙන මේ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ඉවරනන් පස්සේ ඔයාලට මේ දිහට ඕපන් කියලා පෙනේ. මම ඩවුන්ලෝඩ් කරලා පෙන්වන්නේ නැති යාළුවනේ, ඒක දැන්ටත් මම ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මට ආයේ ඉන්ස්ටෝල් කරන්න පෙන්වන්නේ නැහැ. එහෙනම් ඔයාගේ මේක ඉන්ස්ටෝල් කරලා ඉවරනට පස්සේ මේ දිහට ඕපන් කියලා බටන් එකක් පේනවා. ඒ ඕපන් කියන බටන් එකව ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට ඔයා වෙනවා. ඔයාට මුලින්ම කරන්න තියෙන යාළුවනේ මේක ඔයාට ඕන ලැන්ග්වේජ් ටික හදාගන්න ඕනේ. මුලින්ම මයි ලැන්ග්වේජ්, ඒ කියන්නේ ඔයාගේ ලැන්ග්වේජ් එක සිංහල නින්දා ඔයා සිංහල තියාගන්න. ඔයා තමිල් දන්න කෙනෙක් නම් ඔයා මේක තමිල් කියලා වෙනස් කරන්න. මේකට ටච් කරොත් ඔයාට ලැන්ග්වේජස් ගොඩාක් පේනවා. ඒ ඔයාට අදාළ ලැන්ග්වේජ් එකව ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාගේ යාළුවා දන්න භාෂාව මොකක්ද කියන එක ඔයා දන්නවනේ. එයා දන්නේ ඉංග්‍රීසි වෙන්න පුළුවන්. එයා දන්නේ තමිල් වෙන්න පුළුවන්. එයා දන්නේ කොරියන් භාෂාව වෙන්න පුළුවන්. ඔයා ඒකත් ඊට හරි උඩ ටච් කරපුවාම ඔයාට ඒ අදාළ භාෂා ටික ඔක්කොම එනවා. ඔයා ඒ භාෂාව ටයිප් කර ටච් කරලා මෙතන සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාට තියෙන්නේ ඊළඟ රාජකාරිය මොකද්ද කියලා බලමු. මේකේ ෆීචර්ස් ටික දැන් අපි අඳුරගමු. මුලින්ම ටී අකුර හැටියට තියෙන වම් අත පැත්තේ තියෙන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරපුවාම ඔයාට මේ විදිහටම පේනවා. මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒ ඉන්ටර්ෆේස් එකේදී යාළුවනේ ඩිටෙක්ට් ලැන්ග්වේජ් කියලා තියෙනවා. ඒ ලැන්ග්වේජ් එක ඔටෝ තියන්න. ඒකට හේතුව මේකට දෙන ලැන්ග්වේජ් එක මොකක් වුණත් මෙයා මේකෙන් ගන්නවා. මේකට වා ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරොත් එයා ගන්නේ සිලෙක්ට් කරන ලැන්ග්වේජ් එක දෙයක් විතරයි. මේකේ වාට තියෙන්නේ මොන හරි දෙයක් ටයිප් කරන්න. අපි උදාහරණයක් විදිහට අපි මේක ටයිප් කරමු. හරි, මම දැන් මේකේ how are you කියලා කියනවා. මේ how are you කියන එකේ තේරුම මොකක්ද කියනවා දන්නව? එනවනේ මේක ඉංග්‍රීසි වලින් කියන්නේ how are you කියන එක. ඒත් ඔයා දන්නවද මේක අපි බලමු වෙන භාෂාවකින් මොකක්ද මේකට කියන්නේ කියලා. අපි චයිනීස් භාෂාවෙන් බලමු. චයිනීස් භාෂාවෙන් කිව්වොත් මෙන්න මේ විදිහට තමයි how are you කියන එක ලියන්නේ. චයිනීස් භාෂාවෙන් ප්‍රොනවුන්ස් කරන විදිහ ඔයා දන්නවද? එහෙම දන්නේ නැත්නම් මෙන්න මෙතන තියෙන ස්පීකර් බටන් එක ඔබන්න. ඊට පස්සේ ආ මේක කියන විදිහ අනිවාර්යෙන් ඔයාලට කියනවා. Hi, ni hao. දැක්කද? තව පාර ටච් කළම මම කියනවා. Hi, ni hao. දැක්කද? ඊට පස්සේ ඔයාට මේක තව භාෂාවකින් බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ආයෙ බලමු මේක. ෆ්‍රෙන්ච් වලින්. ෆ්‍රෙන්ච් වලින් ලියන්නේ මෙන්න මේ විදිහට. අපි ඒකත් ප්‍රොනවුන්ස් කරන විදිහ බලමු. Salut, comment ça va? හරි. දැන් ඔයාට මේ ඇප් එකේ මේ බටන් එකෙන් මොකද්ද කරන්නේ කියන එක ඔයාට තේරෙනවා ඇති. මේක ඔයා මීට කලින් දැනගෙන හිටියේ නැහැ නේද යාළුවනේ? මේක ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්. හරි. අපි ඊළඟ බටන් එකෙන් බලමු මොකද්ද කරන්නේ කියන එක. මේකේ යාළුවෝ තියෙන්නේ ෆොටෝ එකක් ගහලා ඔයාට
ඕන දෙයක් ට්‍රන්ස්ලේට් කරගන්න කියලා. උදාහරණයක් විදියට මෙන්න මේකේ තියෙන අකුරු ටික අපි ෆොටෝ එකක් ගහගමු. හරි. මේක වාට ඉංග්ලිෂ් වල ගෙනින්න ඉංග්ලිෂ් වලට මාව. ඊට පස්සේ වාට මේ ඉංග්ලිෂ් වල ටයිප් කරොත් වාට ඕන භාෂාවක් මේකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි ෆ්‍රෙන්ච් වලට දීලා මේකේ රයිට් මාක් එක දෙන්න. මේකේ තියෙන්නේ තෝර ෆ්‍රෙන්ච් වලින් කියන විදිය තමයි වාට මේ දැන් ඉන්නේ. වාට පේනා නේද වෙනස් වෙලා තියෙන උඩ ටික? හරි යාළුවනි. වාට මේක වෙනස් කරගන්න නම් ආයි වෙනස් කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට බලමු අපේ සිංහල භාෂාව. හරි. දැක්කන ඒ පිටිය තියෙන එක සිංහල භාෂාවෙන් මෙන්න මේ විදිහට තමයි වාට පෙන්වන්නේ. ඉතින් යාළුවනි මේක ඉතාමත් ලේසි දෙයක්. වාට හැමදේම කන්වර්ට් කරගන්න. වාට දන්න භාෂාව වෙනත් භාෂාවකට දන්න එක. ඉතින් යාළුවනි ඒ ඇප් එකේදී අපිට කරගෙන ඉවරයි. අපි ඊට පස්සේ මේක බැක් කරලා අපි යන් ඊළඟ ඇප් එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියන එක බලමු. හරි යාළුවනි. අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ බටන් එක. මේ බටන් එකෙන් යාළුවනි ඕගලන්ට කරන්න තියෙන්නේ ඔයා කොහේ හරි ඇවිදින්න යනවනම් කොහෙට හරි යනවනම් ඒ යන තැනදී ඔයාට කවුරු හරි ෆොරින කෙනෙක් හම්බුනොත් ඔයා හොටෙල් එකකට ගියොත් ඔයාත් එක්ක ඉංග්‍රීසියෙන් කවුරු හරි කතා කරොත් ඔයාට එයත් එක්ක උත්තර දෙන්න ඕනනේ. නැත්නම් ඔයා ෆොරිනර්ස්ලා ඉන්න තැනකට ගිහිල්ලා ෆොරින කෙනෙක්ගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්. ඔයාට අහන්න එක තේරෙන්නේ නැත්නම් ඔයාට මේ ඇප් එකෙන් පුළුවන් ඒ දේ කරගන්න. උදාහරණයක් විදියට ඔයා හොටෙල් එකකට යනවා මේ හොටෙල් කියන එක දෙක් කරන්න. මේකේ තියෙන භාෂා ටික ඔක්කොම මේ තියෙන වාක්‍ය ටික ඒ ඔක්කොම ඔයාට ඒ වෙලාවට ඕන කරන වාක්‍ය. මේ හැමදේම මම දැන් මෙතන කියන්න යන්නේ යාළුවනේ ඔයා ටච් කර කර බලන්න මොනවද කරන්න තියෙන්නේ කියලා. ඇට් ද හොටෙල් තියෙනවා, ඇට් ද බා තියෙනවා, ඇට් ද වර්ක් තියෙනවා, කොමන් සින් තියෙනවා, හෙල්ප් ඇන්ඩ් මෙඩිකල් තියෙනවා, ඇට් ද රෙස්ටුරන්ට්, ඇට් ද ස්ටෝ, ටයිම්, ඩේටා, නම්බර්ස් ඒව ඔක්කොම මේකේ තියෙනවා. වාටින් යාළුවනේ වාට මේක ඉංග්ලිෂ් වලින් ඉංග්ලිෂ් වලට නම් වාට ඉංග්ලිෂ් වලින් වෙන භාෂාවකට නම් වාට නැත්තම් මේක ඔයාගේ ඕනම භාෂාවල කන්වර්ට් කරලා යකින් අහන්න පුළුවන්. හරි යාළුවනි. අපිට ඊළඟ බටන් එකේ නම් තියෙන්නේ මේකේ සිම්පල් දේවල් හදාගන්න, මේකේ තියෙන ෆැසිලිටීස් මොනවද කියන එක පොඩි අයිඩියා එකක් ගන්න. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. ඒත් ඔයා දන්නවද මේකේ තියෙන ප්‍රධානම දේ, මේකේ තියෙන ප්‍රධානම වාසිය මොකද්ද දන්නවද? උදාහරණයක් විදියට ඔයාට ඉන්නවා පිටරට යාළුවෙක්. ඒ යාළුවා ඉංග්‍රීසි විතරයි දන්නේ, එයා සිංහල දන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයා එයාට මැසේජ් එකක් යවනකොට ඔයා සිංහලෙන් එයාට යවල වැඩක් නැහැ. එයා දන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් එයාට යවන්න ඕනේ. ඒත් ඔයා ඉංග්‍රීසි දන්නේ නැහැ. එතකොට ඔයා ඉංග්‍රීසි දන්නේ නැත්තම් කොහොමද එයාට ඉංග්‍රීසි භාෂාවෙන් මැසේජ් එකක් යවන්නේ නේ? හරි, ඒකට තමයි මේ ඇප් එක තියෙන්නේ. ඔයාට තියෙන්නේ යාළුවනේ මේ ඇප් එකේ සිංහලෙන්ම ගහන්න තියෙන්නේ ඒ යාළුවාට මොනවද ඕනේ කියන. ඊට පස්සේ ඔයා සිංහලෙන්ම ටයිප් කරාට පස්සේ ඒකට පොඩි දෙයක් කරපුවම ඒක වෙනස් වෙනවා අපිට යවන්න ඕන භාෂාවට. අපි ඒක මොකද්ද කියලා එක බලමු. අපි එහෙනම් දැන් මේකේ මැසේජ් එක තියෙන තැනට යන්න. මෙතන තමයි අපි මැසේජ් එක තියෙන තැනට ආවා. මේ තියෙන්නේ මැසේජ් එක ටයිප් කරන තැන. මැසේජ් වල. දැන් අපිට මැසේජ් එකක් යවන්න නම් මේ උඩ යවන යාළුවගේ තැන සිලෙක්ට් කරලා ඒ ටික ඔයාලා දන්නවනේ. දැන් අපි බලමු සිංහලෙන් ටයිප් කරලා කොහොමද මේක කරන්න කියලා. ඊට කලින් බලන්න ඔයාගේ වම් අත පැත්තේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ කොනක තියෙන රවුමකින් භාගයක්. ඒ රවුමෙන් භාගය කියන්නේ මේ ඇප් එකට ඕන එක බටන් එකක් තමයි එතන තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ බටන් එක මෙහෙම තියෙනවායි කියන්නේ ඔයා මේ ඇප් එක හරියට ඉන්ස්ටෝල් කරලා තියෙනවායි කියන එක තමයි. හරි යාළුවනේ, අපි සිංහලෙන් මැසේජ් එකක් ටයිප් කරමු. අපි මේ විදිහට ටයිප් කරමු. මම හෙට ඔයා ලගේ රටට එනවා. හරි, මේක ඔයාට යවන්න තියෙන ඒ යාළුවට මං හෙට ඔයාගේ රටට එනවයි කියලා. ඉතින් යාළුවට මේ විදිහට යවුවම තේරෙන්නේ නැහැ නේ.
එයාට අපි යවන්න ඕනේ ඉංග්‍රීසි. ඔයාලට තියෙන ඊළඟට අර රවුමක් වගේ තියෙන බටන් එක ඇදගෙන මෙන්න මේ විදිහට මේ සර්චින් බා අයිකන් එක ඉන්නේ කරගෙන වගේ මැසේජ් එකකට ගෙනලා අතාරින්න විතරයි. දැක්කද? ඒක වෙනස් වුණා ඉංග්‍රීසි වලට. I am coming to your country tomorrow. ඉතින් වා සිංහලින් ගාව එක ඉංග්‍රීසියට වෙනස් වුණා. ඉතින් ඔයාලට ඊළඟට තියෙන්නේ සෙට් බටන් එක ප්‍රෙස් කරලා ඒ යාළුවට යවන්න. ඉතින් අපි තව එකක් ගහමු. මම හෙට වැඩට යනවා. මම හෙට වැඩට යනවා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ අර විදිහටම අර රවුමක් වගේ භාගයක් තිබ්බ එක ටච් කරගෙන ඇවිල්ලා මෙන්න මේ සර්ච් ලකුණ තියෙන බටන් එක අරගෙන ට්‍රැක් කරන් ඇවිල්ලා ඒ බටන් එක වාගේ මැසේජ් එකකට ගෙනලා අතරින් විතරයි. ඊට පස්සේ ඒක වටවන භාෂාවකට වෙනස් වෙනවා. දැක්කද? I am going to work tomorrow. දැක්කද වට ඒ මැසේජ් එක වෙනස් වෙච්ච විදිහ? ඉතින් යාළුවනේ මේක තමයි මේකේ තියෙන ප්‍රධානම සහ වාසිදායකම අංගය. වාසිදායකම ෆීචර් එක. මේකෙන් ඔයාට පුළුවන් ඕනම භාෂාවකින් යන්න. ඉතින් මේක ඉංග්‍රීසි වලට විතර නෙමෙයි. මේක ඔයාට ඕන භාෂාවකින් හදලා යවන්න පුළුවන්. එයා දන්නේ හින්දි විතරක් නම් ඔයා සිංහලෙන් ටයිප් කරපු එක එයාට මේ විදිහටම වෙනස් කරලා හින්දි භාෂාවෙන් යවන්න පුළුවන්. හැබැයි එහෙම යවනවනේ යාළුවනේ ඔයා අර මුලින් අපි හදාගත්ත තැනට යන්න ඕනේ. මෙන්න මෙතන අපි හදාගත්තනේ මෙතන සිංහල ඉංග්‍රීසි කියලා. එහෙනම් ඔයා මෙතන දෙන්න ඕනේ වෙන භාෂාවක්. එයා දන්න භාෂාව. එයා දන්නේ අරබික් නම් අරබික් කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මැසේජ් එක ටයිප් කරලා අර විදිහටම සර්ච් කරන ලකුණ ගෙල්ලා අතහැරියාම ඔයාට පේන්නේ අරබික් භාෂාවේ. ඊට පස්සේ ඒක යාට යවන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක ගොඩක් ලේසි දෙයක් කියලා මං හිතනවා. ඉතින් යාළුවනේ මේ ඇප් එකේ ගොඩක් දේවල් මම ඔයාලට කියලා දුන්නා. මේ ඇප් එක ඔයාට හොඳයි කියලා හිතනවනම් මේ වගේ ඇප් තව ගොඩක් වාඩි ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවනම් අපි channel එකත් එක්කව තාම එකතු වෙලා නැත්තම් අපි channel එකත් එක්ක එකතු වෙන්න. අපි channel එකත් එක්ක එකතු වෙනවා නම් පහළ තියෙන subscribe button එක press කරලා ඊට දකුණු අත පැත්තෙන් තියෙන bell icon එක click කරලා ඒකේ all button එක click කරොත් අපි දාන හැම video එකක්ම මේ දාන වෙලාවෙම ඔයාට notification එකක් විදිහට එනවා. ඒ වගේම ඔයා මේකට video එකට ගොඩක් කැමති නම් like එකක් දාලා මේ වගේ වීඩියෝ ඔයාගේ අලුත් දැනගන්න ඕන නම් ඒගොල්ලන්ට දැනගන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේකේ අඩුපාඩුවක් මොනවා හරි තියෙනවනම් මේක මේ ඇප් එකේ කරගෙන යද්දී ඔයාලට ප්‍රශ්නයක් එනවනම් අනිවාර්යෙන් යාළුවනේ කමෙන්ට් ටැබ් එකේ කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. වීඩියෝ එකේ තියෙන හැම අඩුපාඩුවක් ගැනම කමෙන්ට් එකක් දාන්න. ඒ හැම දෙයක් ගැනම අනිවාර්යෙන් මම ඔයාලට රිප්ලයි එකක් දෙනවා. එහෙනම් යාළුවනේ අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක් වේවා.